ජාත්‍යන්තර රතු වරෙන්තුවක් සහිතව සිටි ප්‍රබල පාතාල කල් නායකයෙකු වන අමල් සමන්ද සිල්වා නොහොත් කුඩු අංජු ප්‍රංශයේදී අත්අඩංගුවටගෙන තියෙනවා. ඒ ඔහුගේ බිරියගේ පාවාදීමකින්. මොහු ප්‍රංශයේ ජීවත් වෙමින් මත්කුඩි ජාවාරම් හා පාතාල කල්ලි මෙහෙවා ඇති බවද වාර්තා වෙනවා. පෞද්ගලික ආරවුලක් මත කුඩු අංජුගේ බිරිඳ ප්‍රංශ පොලිසියට කළ පැමිණිල්ලකට අනුව මෙසේ අත්අඩංගුවටගෙන ඇති බව වාර්තා වෙනවා. සිය බිරිය සමග ඇති වූ ආරවුලක් මත බිරිය විසින් නෙරට පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව දින දෙකකට පෙර ප්‍රංශ පොලිස් අත්අඩංගුවටපත් කුඩු අංජු ගැන තොරතුරු මේවන විට මෙරට ආරක්ෂක අංශ වෙත ලැබී තියෙනවා. කුඩු අංජුට එරෙහිව ජාත්‍යන්තර පොලිසියේ රතු නිවේදනයක් නිකුත් කර ඇති බැවින් ඒ ඔස්සේ ඔහු මෙරටට ගෙන්වා ගැනීමට ඇති හැකියාව ගැන මෙරට පොලිසිය අවධානය යොමුලා තියෙනවා. රත්මලාන ගුණාකෝවිල ප්‍රදේශයේ පදිංචිව සිටි ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියාගේ ඝාතනය ඇතුළු අපරාධ රැසකටම මෙරටදී මොහු සම්බන්ධ වූ අයෙක්. කුඩු අංජු ව්‍යාපාර ආයතනවලින් කප්පම් ඉල්ලමින් පාතාලයේ ක්‍රියාකාරකම් ආරම්භ වූ අයෙක්. පසුව කුඩු අංජු ඩුබායි රැඳී සිටමින් මත්කුඩු ජාවාරම මෙහෙවා තිබුණේ ඔහුට මෙයයි කියා කල්ලියත ගොඩනගා ගනිමින්. මොරටු සමන්ගෙන් පසු මොරටුවේ ඔළුව උස්සන ලද පාතාල අපරාධකරුවෙක් වන්නේ අංජු. මොරටුවේ අපේක්ෂකයෙකුගේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කළ අංජු මේ නිසා තරඟකාරීන් මරා දමන්නට සැලසුම් සකස් කළා. 2018 දී ධනංජයගේ පියා මරා දමන්නේද ඒ අනුව. මොරටුව ලක්මැදිරි හෝටලයේට මර ප්‍රහාරයක් එල්ල කිරීමට ඔහු කටයුතු කර තිබුණේ කප්පම් සිද්ධිය මුල් කරගෙන. අංජුගේ බාල සහෝදරයා වන සංජුව ඝාතනය කළ නිසා අංජු සමග එතෙක් එකට වැඩ කළ ගුණාකෝබිලේ රොහා සමග වෛර බැඳ ගන්නා අංජු රොහාගේ කල්ලිය සමග කාලයක් තිස්සේ සටන් කළා. පාතාල ඝාතන රසක් සිදු කරපු රොහා ඝාතනයට ලක් වෙනවා. එයින් සතරටපත් උනේ කුඩු අංජුගේ කල්ලිය. ඩුබයි රාජ්‍යයේ සිට මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ මෙහෙවූ රත්මලානේ කුඩු අංජුගේ ගෝලයෙන් පරිහරණය කළ නිවාස ඇතුළු දේපළ කීපයම 2022 ජනවාරි මාස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නීති විරෝධී දේපළ හෝ වත්කම් විමර්ශන කිරීමේ ඒකකයේ නිලධාරීන් විසින් සිය බාරයට ගනු ලැබුවා. ඒ අනුව නිවාස දෙකක් මුදල් සහ රුපියල් ලක්ෂ 50කට ආසන්න වටිනාකමකින් යුත් රන් භාණ්ඩ තොගයක් ඔවුන් බාරයට ගෙන තිබුණා. එම නිවාස හා රන් භාණ්ඩ පරිහරණය කළ 43 හැවිරිදී සංජීවනී නැමැති කාන්තාවද්ද පොලිස් අත්අඩංගුවට ගත් අතර ඇගේ සැමියාවන ශාන්ත නැමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් දැනට බන්ධනාගාරගතව පසුවන බව විමර්ශන නිලධාරීන් වාර්තා කර තිබුණා. මෙම කාන්තාව ගෘහ භාණ්ඩ වෙළඳාමේ නිරත වන බව හුවා දක්වමින් අංජු සමග එක්ව මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරගෙන ගොස් ඇති බවත් අනාවරණය වුණා. අමල් සමින්ද සිල්වා නොහොත් කුඩු අංජු සමග එල්ලාවල ලියනගේ ධර්මසිරි නොහොත් ඇල්ටෝ ධර්මයේ ඇතුළු ගෝලියෝ යොදා ගනිමින් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම හා පාතාල ක්‍රියාකාරිකම් සිදු කර තිබුණා. ප්‍රංශ පොලිස් අත්අඩංගුවට පත් වූ කුඩු අංජු මෙරටට ගෙන්වීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතිනවා. තොරතුරු අන්තර්ජාලයෙන් අමතක කරන්න එපා, subscribe කරන්න. ස්ටුඩියෝ ජා.